So you have to go through the lessons what you did first. මම හැමදාම ආපහු මහාන හැමගෙනාම මද මොකද්ද අපි කිසුමානේ කරේ කියලා අහඹු ලෙස. එහෙම අහන්නේ ඇයි? ඒ අහන්නේ මම කරපු දේවල් මට අමතක වෙච්ච නිසා නෙමෙයි. මම එහෙම අහන්නේ ඔකලන්ට මතකද කියලා බලන්න සහ මම මතක් කරවන්න. ඒකටයි අහන්නේ. හොඳයි. එතකොට අපි හවුවත් එම ඔෂාන් කියන්න බලන්න මොනවද කරේ කියලා. නෑ සිලෙක්ෂන්ස් කියලා මාතෘකාවෙන් නැවතුවා. නැවතුවා. සිලෙක්ෂන්ස් කියලා මාතෘකාවෙන් නැවතුවා. එතකොට චමිතු මොකද්ද මේ කර කර හිටිය අපි එතකොට? චනිතු? තුන්වෙනි පාරමනේ කර කර හිටියේ. ආ? සිලෙක්ෂන්ස් වල මෙතෙක් ගෙන්ස කියලා. නෑ මං කියන්නේ තුන්වෙනි පාරමනේ කර කර හිටියේ. නෑ වර්ඩ් ප්‍රොසෙසින්. වර්ඩ් ප්‍රොසෙසින්. වර්ඩ් ප්‍රොසෙසින් පාඩම. සද විතර වර්ඩ් ප්‍රොසෙසින් පාඩම කියන්නේ කීවෙනි පාඩමද? 6 වෙනි පාඩම සර්. 6 වෙනි පාඩම. එතකොට නිලේෂ් නේද නිලේෂ්? නිලේෂ් මොකද්ද 6 වෙනි පාඩමේ වර්ඩ් ප්‍රොසෙසින් පාඩමේ අපිට කියන්න දෙන ප්‍රධාන අරමුණ මොකද්ද? වර්ඩ් එක කියන්නේ කියලා. වර්ඩ් එක මොනවටද පාවිච්චි කරන්නේ? වර්ඩ් එක මොනවටද පාවිච්චි කරන්නේ? ටයිප් කරන්න. එකට වචනයක් අප කිව්වා. අපි කිව්වා කර වචනයක් මොකද්ද? ආ? ડોකියුමෙන්ටේෂන් පර්පස් නේද? ආ? ડોකියුමෙන්ටේෂන් පර්පස්. ඩිකිත කාඩ් විසන් තමයි පාවිච්චි කරන්න කියලා නේ. රයිට්? එතකොට ජරඩ් why how many types of word documents are there? There are a lot word processing, right? How many types of them? Two types. So what are those two types? Commercial and non. Very good. Commercial and non-commercial. Right. Inosh, what do you mean by commercial? That we can we need to pay and use. We need to pay and use, right? Senuka, what is word processing? Is it a commercial or non-commercial? It's a commercial. Commercial, right? So let me know two or three methods of opening pahan, opening word processing pahan. Let me know one or two methods that we can open word processing. පහන් දැන් තමයි පොත කියවන්නේ. ආ දැන් තමයි පොත කියවන්නේ පහන්. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. කියව ගාම රෙඩි වෙන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. රයිට්? ඔව් සනුද? සනුද? සනුද මට ඇහෙන්නේ නැහැ කියන එක. දෙනම් කියන්න බලන්න. Using the search button. Very good. Click on run. Right. And type win word and enter. So he is looking at the book and telling it's okay, but I need in memorizing, you know, in your own words. How to do that one? Come on. පොත බලාගෙන කියන ප්‍රශ්නය නමුත් හොඳම දේ තමයි අපිට පොත නොබලා ඒවල් ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි පුතේ. අවුලක් නැහැ. කමක් නැහැ, right? හොඳයි. එතකොට සුහස් අපි අන්තිමටම කරලා ඉවර කරගමු උතරින්ද. Microsoft Office. Microsoft. සුහස් ඉවර කරේ. Microsoft Office එකේ subtopic එක. මොකද්ද subtopic එක?
ඩයග්‍රම් එකක් අඳින්න කිව්වා. ඩයග්‍රම් එකක් අඳින්න කිව්වා. මොකද ඩයග්‍රම් එක? හිරුක yes sir වාට සිංහල පැහැදිලි නේ මං කියනවා. අවුදේ බෑග්ග්‍රවුන්ඩ් ස්ක්‍රීන් එක බ්ලර් කරන්න එපා කියලා එදා මං කිව්වා නේද? ආ බෑග්ග්‍රවුන්ඩ් ස්ක්‍රීන් බ්ලර් කරන්න එපා, හෙඩ්ෆෝන්ස් ගහන්න එපා. ප්‍රශ්නයක් ආපු ගමන් ටක් ගාලා මයික් එක ඕන් කරලා උත්තර දෙන්න ඇඹරි ඇඹරි ඉන්න එපා. මං කිව්වනේ වටිකේ වටිකේ විදිහට පිළිපදින්න පුතාලා. හොඳයි, ඉතින් ඔය විදිහට අපි වර්ඩ් ප්‍රොසෙසින්ග් එක පටන් අරන් කරලා අපි ඊට පස්සේ මම ඔයගලන්ට දුන්න ඔටෝමැටික් පැරග්‍රාෆ් එකක් ගන්න කොහොමද කියලා නේ. ඔටෝමැටිකලි පැරග්‍රාෆ් එකක් ගන්න කොහොමද කියලා අපි සාකච්ඡා කළා, මතකයි නේද? ඊට පස්සේ ඒකෙන් පස්සේ මම මයිදන් බූත් කරේ නෑ නේද? එච්චරයි නේ. එච්චරද කරේ? අන්තිමටම කරේ මොකද්ද හිරෝන්? ඊට පස්සේ සිලෙක්ෂන්ස් කියලා කරා. ඊට පස්සේ අර සර්කියුලර් සකන් දිනා නෝට්ස් ලියා නිමේ ගස්ටි කිවන්ස අර ෆස්ට් වීඩියෝ වල ලියා. ඊට පස්සේ කර්සර් ගන්න ලියා ගත්තා. ආ ආ, ඒ කියන්නේ සිලෙක්ෂන් කරන්න ගියා විතරයි. අපි තාම එකත් හරියට කළේ නැහැ. සිලෙක්ෂන් එකේ මම ඒ කියන්නේ කියා දෙන්න දින පටන් තමයි කරන්න යන්න ඕනේ. රයිට්? හොඳයි. එහෙනම් ඔයගොල්ලන් කම්පියුටර්ස් තියෙනවනේ, තියෙනවා කම්පියුටර්ස් ඕපන් කරගෙන අර දා වගේ පැරග්‍රාෆ් එක ටයිප් කරලා රෙඩි කරගන්නද? මැෂින් ඕන් කරගෙන පැරග්‍රාෆ් එක ටයිප් කරලා රෙඩි කරගන්න. පැරග්‍රාෆ් එක ටයිප් කරන කොහමද? රන් කියලා ගහලා නේද? R N D කියලා ගහලා, සමානයි R N D කියලා ගහලා within bracket open bracket ගන්න. දැන් ඔය රැන්ඩම් ගහපුවම අපිට එන්නේ පැරග්‍රාෆ් 3යි සාමාන්‍ය නේද? මතීෂ එනවද? පුතේ ෂර්ට් එක කරලා ටී-ෂර්ට් එක කරලා දාගෙන ඉන්න. ඒක අපි ක්ලාස් එකක් නේ ඉන්නේ පුතේ. ඔය ඇනෝලියස් කියන කෙනාට කැමරා ඔන් කරන්න කියලා මං කිව්වා නේද? හරිද? රයිට්. දැන් ඔයගොල්ලෝ හැමෝටම පේනවා ඇති නේද මගේ ස්ක්‍රීන් එක?
ඕකේ දැන් අපේ ඉදා කතා කර ආයක තමයි අනිතක තමයි කියන්නම තිබුණා. දැන් ඔය ඔකලෝ සමාන රැන් කියලා ගහපම ඔටෝමැටිකලි එනවා නේද පුතේ පැරග්‍රාෆ් තුනක් නේ. රයිට්, අපිට පැරග්‍රාෆ් තුනක් නෙමෙයි ඕනේ, අපිට එක පැරග්‍රාෆ් එකක් නම් ඕනේ. මොකද කරන්න ඕනේ ඔකලෝ? පටන් ගන්න වෙලාවේ සමාන රැන් කියලා ගහලා within bracket එක ඇතුලේ එක දාලා වරහන් වහලා එන්ටර් ගහන්න. එතකොට එකක් එක දාලා ගහපම එක පැරග්‍රාෆ් එකයි එන්නේ. ඔයගොල්ලෝ පැරග්‍රාෆ් පහක් ඕන within bracket එක ඇතුලේ පැරග්‍රාෆ් පහ ඒක පහ කියලා දාලා එන්ටර් ගහනකොට පැරග්‍රාෆ් පහක් එනවා. හොඳයි ඒක කරලා බලන්න ඉස්සල්ලාම. ආ ඒකම දැන් මම අපිට මේක එපා නම් මේ පැරග්‍රාෆ් එක එපා නම් අයින් කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ දන්නවද? මම දැන් ඉස්සල්ලාම කියනනම් control එක ඔබාගෙන ඒ ගහන්න. ඒ ගහපුවම control එක ඔබාගෙන ඒ ගහපුවම මුළු ෆයිල් එකේ තියෙන ඔක්කොම select කරනවා මේ වගේ. right ඊට පස්සේ delete key එක ඔබන්න keyboard එක delete key එක ඔබලා ගන්න. right දැන් ආය සමාන කිරීම ගහලා R A N D කියලා ගහලා within bracket දාලා ඔකන ඔන්න paragraph ප්‍රමාණය අත within bracket ඇතුළේ දෙන්න. අවශ්‍ය paragraph ප්‍රමාණය එකයි නම් එක දාලා අපි ගහුවොත් එකයි එන්නේ. right අර මුකුත්ම දාන්න නැතුව නිකම්ම paragraph එක දාලා වහලා enter ගහුවොත් automatically එන්නේ 2-3යි. right එකත් කරලා බලන්න ඉක්මනට. දැන් එක්කම ඔකලෝ ඒ වගේ කරගන්න ගාම ඔකලංගේ පොත් අරගෙන ඔකලන්ට ඕන විදිහට ලියා ගන්න පුතේ මොනවද කරේ කියලා. දැන් ඔය සමාන රැන් එකේ නෝට් එකක් දා ගන්නවා ඔකලෝ විසින්. ඒක ඇතුලේ අපි අවශ්‍ය ප්‍රමාණය ගහපු මේ ප්‍රමාණය පැරග්‍රාෆ් එක එනවා. So you have to write down in your own way that what you want. So everything you have to write down in your book, not anywhere in your book. Today put today date and write down. So book is for you to as a guideline, no? So you write down whatever everything you need, even though I did give you or not. So you write down whatever you want, right? මේ පොතේ හැම එකක්ම ලියා ගන්න. දන්නවා නොදන්නවා කමන්නේ හැම එකම ලියා ගන්න. එතකොට අද කම්පියුටර් නැති අය වුණත් පස්සේ හරි කමන්නේ පොත බලපු ගම සම්පූර්ණව තේරෙන විදිහට ලියා ගන්න ඕනේ. So book is there for you to guideline. So use as it is. You can write down whatever I give you also, and you can write down your own way, your notes. ඔකන තේන විදිහට පොත් ලියා ගන්න. Right? I request you to write down everything in English, but even though single doesn't matter, write down because the knowledge is the best. Knowledge is important. Single නුත් අවශ්‍ය නැහැ ලියා ගන්න, English නුත් ලියා ගන්න. ඇනෝලියස් කියන කෙනාව ආය ඩිස්කනෙක් කරන එන්ට බැර යන්න. ඔයාට සිංහල තේරෙන අඩුද ඇනෝනියස්? ඔයාගේ මොනවද ඔය අද දාව ඉස්සලාම නෑ සර්. ඔයාගේ පුතා ෂර්ට් එක ටී-ෂර්ට් එක හරි දාගෙන ඉන්න පුතේ කොහොමද? නෑ කැමරා ඕෆ් කරන්න ඕනේ නෑ බබා. Once you log into the computer meeting, so always the camera must be on. හරිද? Okay, so මෙතුල තේ එකක් එහෙම බොමුද? අම්මතුල අම්මට කියනවා තේ එකක් හදාගන්න කියලා. නැත්නම් නිදිමතයි. අද ඔයගොල්ලන්ට ඇනුමක් ගියත් මට මෙහෙ පේනවා ඒක මං එහෙම කියන්නේ. ගවේෂ් ඔළුව එහෙම තියන් ඉන්න එපා, තියන් ඉත නිින්ද නිින්ද යනවා. ආ හරිද? දැන් ඊළඟට බලමු අපිට සිලෙක්ෂන්ස් ගන්න කතා කරන්නේ. මම එදා කිව්වා සිලෙක්ෂන් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා කියලා.
කීබෝඩ් එකකින් මවුස් එකකින් දෙකෙන්ම කරන්න පුළුවන් කියලා. මම හිතන ඔකෝල් ඉදා ලියා ගන්න තිය එකක් නේද? කීබෝඩ් එකෙන් මවුස් එකෙන් පුළුවන් කියලා. එතකොට කීබෝඩ් එකෙන් ගන්නකොට කොහොමද කරන්නේ? අපේ කීබෝඩ් එකේ තියෙන arrows අපි එකට කියනවා cursor movement key කියලා. සමහර අය කියන්නේ arrow keys කියලායි. Right? So you can go using this arrow keys, you can move the cursor. So all you know what is cursor now. So cursor is a place where we can type, no? And the blinking horizontal line is called cursor, right? Cursor කියන්නේ blinking horizontal line එකක්. ඒක එතන type අපි type කරමු, type වෙන්නේ එතන ස්ථානේ. ඒ ස්ථානේ තමයි type වෙන්නේ. දැන් අපි දවසේ මට ඕන නම් මේකේ තියෙනවා galleries කියලා තැනක් උඩින්ම නේ මගේ පේනවා. ඔකට පේනවද නැහැ? අන්න ඒකේ එතනට යන්න මම arrow key වලින් මෙන්න මේ cursor ගෙනියනවා මෙන්න මේම. ඒ ස්ථානයට. මෙන්න මේම arrow keys වල එතන ගෙනියනවා. ගෙනෙලා ඊට පස්සේ shift එක ඔබාගෙන ඊට පස්සේ අපිට select කරන්න ඕන තැන දක්වා මේ arrow key වලින් ආය නැවත යන්න ඕනේ. මම මේ කියන්නේ keyboard එකෙන් select කරන හැටි. Right? Shift එක ඔබාගෙන තමන්ට අවශ්‍ය ස්ථානය කරා මේ arrow key එකෙන් ආය නැවත යනකයි තියෙන්නේ මෙන්න මේම. Right? Current එකක් ගලලා හරි දැන් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ selecting using a keyboard කියලා ලියාගෙන ඔය කරපු විදිහ ලියා ගන්න selecting using keyboard selection using keyboard හරිද එක යටද ලියා ගන්න කොහොමද කරේ කියලා right go to the කොහොමද ලියා ගන්න සාමාන්‍ය go to the starting point of the selection using the arrow keys and it was silly you know it was ඊළඟ point එක pressing shift key and go to the ending place of the arrow keys ඒ වගේ තමයි දෙන විදිහ ලියා ගන්න cosineesh ලියා ගන්න නෑනේ උඩ බලන් ඉඳලා එන්න ලියන්න මම සමහරවෙන් අර ලිව්වම නැද්ද කියලා කියන්න පුළුවන් කම දෙන ලියපු එක බුරු කරන්න එපා කවුරුත්
හරිද? Right? හරිද පුතේ? ඊළඟට බලන්න ඒ කීබෝඩ් එකෙන් නේ මවුස් එකෙන් නම් කොහොමද කරන්නේ? මවුස් එකෙන් කරන්න ඕනේ අපිට අවශ්‍ය ස්ථානයට ගියා. මෙන්න මේම ක්ලික් කරා. ක්ලික් එක අතාරන විට drag and drop කරගෙන මම ගිහිල්ලා අතාරින්න. එතකොට එනවා මවුස් එකෙන් කරන්න මොකද? Go to the place, click and drag and drop. Right? And the use of mouse කියලා ලියාගන්න විදිහට කරලා ලියන්න. එතකොට කරලා ලියුවම තමයි ඔයගොල්ලෝ තේරෙන්නේ. Select කරලා බලලා ඊට පස්සේ ලියන්න. හරිද? ඊළඟට දැන් මම මේ සිලෙක්ෂන් කරා. ඊළඟට තමයි සිලෙක්ෂන් එකක් යන්නේ පුතේ. එක වචනයක් සිලෙක්ට් කරනනම් කොහොම සිලෙක්ට් කරන්න කියලා. රයිට්? එහෙනම් ඊළඟට පුංචි සබ්ෙඩින් එකේ සබ්ෙඩින් එක මොකද්ද? සිලෙක්ටින් අ වර්ඩ්. සිලෙක්ටින් අ වර්ඩ් වචනයක් සිලෙක්ට් කරන හැටි. රයිට්? අපිට පුළුවන් අර ඉස්සලා කීබෝඩ් එකෙන් මවුස් එකෙන් කරා වගේ කරන්නත්. ඊට අමතරව මෙන්න මේ කොහේ හරි කමන්නේ වචනේ අව තමන්ට ඕනේ කියන වචනේ උඩ ඩබල් ක්ලික් කරන්න. උදාහරණයක් මට මේ කෝඩිනේට් කියලා ගන්න ඕනේ කුඩු කියලා ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්‍රම සිලෙක්ට් වෙනවා. කරලා බලන්න. ඩබල් ක්ලික් කරලා බලන්න ඒ අදාළ වචන සිලෙක්ට් වෙනවද කියලා. එහෙනම් ක්ලියා ගන්න. සිලෙක්ටින් අ වර්ඩ්.
ඔය ඇනලියස් කැමරාව ඕන්න එක තියන්න පුති හැමලේම ඊළඟ එකට හරිද ලියාගත්තද රයිට් දැන් ඊළඟට මට ඕන්නම් එක ලයින් එකක් සිලෙක්ට් කරන්න ලයින් එකක් සිලෙක්ට් කරන්න අපිට පුළුවන් ඕනම් පුතේ මේ ලයින් එකේ ස්ටාර්ට් එකට ගිහලා ක්ලික් කරලා මෙහෙම ඩ්‍රැග් කරගෙන ඕම එලන්න පුළුවන් රයිට් ඊට වඩා අපිට ලේසියෙන් කරන්න පුළුවන් තාකත් තියෙනවා ඒක තමයි මේ කියන්න හදන්නේ ඒක තමයි පුතේ මේ අප ගත්තොත් මේකේ මේ ඔකට පේනවා මේ මාජින් එක මේ අයින දින මාජින් එක තියෙන්නේ මේ පැත්තේ රයිට් සයිඩ් එක කියන්නේ නේද අපි එකට කියනවා ඒ සයිඩ් එකට අපි කියනවා මොකද්ද ලෙෆ්ට් කියලා රයිට් නෙමෙයි ලෙෆ්ට් මේ ලෙෆ්ට් සයිඩ් එක ලෙෆ්ට් සයිඩ් එකේ ඒ අදාළ ලයින් එක කිලින් ගිහලා එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔටෝමැටිකලි ක්ලික් වෙනවා. එහෙනම් ලෙෆ්ට් සයිඩ් මාජින් එකට ගිහිල්ලා ක්ලික් කරනනම් ඒ අදාළ ලයින් එකක් සිලෙක්ට් වෙනවා. හරි ඒක ලියා ගන්නකො. ලයින් සිලෙක්ෂන් එක ලයින් සිලෙක්ට් කරන විදියක් තව ඔය සිලෙක්ෂන් එක ඇරෙයි තමයි ඔක්කොම ලියන්නේ අපි ඈ ලයින් සිලෙක්ෂන් හරිද රයිට් ඊළඟට අපි තව එකක් කරන්න යන්නේ දැන් මෙතන තියෙනවා පැරග්‍රාෆ් කීපයක් දැන් මට ඕන නම් මොනවාම පැරග්‍රාෆ් එකක් සිලෙක්ට් කරන්න එතන මට පුළුවන් කීබෝඩ් එකෙන් මවුස් එකෙන් සිලෙක්ට් කරපු විදිහට අර පැරග්‍රාෆ් එක සිලෙක්ට් ස්ටාර්ට් එක කියලා ක්ලික් කරා මෙහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන් ඉන්නත් පුළුවන් රයිට් එහෙම නැත්නම් මවුස් එක කීබෝඩ් එකේ ඇරෝ කීස් වලින් අදස් තාලෙට ගිහිල්ලා ඊට පස්සේ shift එක බාගෙන පල්ලෙ ඇරෝ කිය බාගෙන ගිහිල්ලා සිලෙක්ට් කරන්නත් පුළුවන් රයිට් බට් ඊට වඩා ඇඩ්වාන්ස් එකක් තමයි මම කියන්න හදන්නේ මුළු පැරග්‍රාෆ් එකක්ම එකපාර සිලෙක්ට් කරන්න ඒ අදාළ පැරග්‍රාෆ් එකේ කොහේ හෝ තැනකට ඒ අදාළ පැරග්‍රාෆ් එකේ කොහේ හෝ කමන්න ස්ථානයක ට්‍රිපල් ක්ලික් කරන්න අපි මේ මේ පැරග්‍රාෆ් එක කියලා පණි පැරග්‍රාෆ් එක කියලා මගේ ඒක මම එතන කොහේ හරි කමන්න කියලා ට්‍රිපල් ක්ලික් කරනවා ඩබල් නෙමෙයි ට්‍රිපල් ට්‍රිපල් ක්ලික් කරපම පැරග්‍රාෆ් එකක් ඕපන් සිලෙක්ට් වෙනවා බලන්න තුන් පාරක් ක්ලික් කළා බලන්න එනවද කියලා වගේ එනන් සිලෙක්ටින් පැරග්‍රාෆ් කියලා ලියා ගන්න රෙවාන් මොකද පරක් වෙලාවේ රෙවාන් කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් උනස් නේ බරු කියන්න තියෙනවා හලෝ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් කොල්ලා දිලා කියන්න එපා
හරිද ඉවරද එක ඊළඟට තමයි අපිට මේ මුළු පැරග්‍රාෆ් එකම සිලෙක් මුළු මේ ෆයිල් එකම සිලෙක් කරන්න ඕන ෆයිල් එකේ තියෙන සියලුම දේවල් සිලෙක් කරන්න නම් අපි control A කියලා ගාමු හරි control එක ඔබාගෙන ඒ අකුර ගහපුවම ෆයිල් එකේ තියෙන සියලුම දේවල් සිලෙක් වෙනවා එහෙනම් control A කියන්නේ ඒක එලියා ගන්න control A කියන්නේ ඒ වගේම සිලෙක් කරලා බලන්න හරිද රුසිර ඔය දැන් අදත් ඔය කීප දෙනෙක් ඇඩ් කරලා තිබුණා නේද ගෲප් එකට ඊයේ ඊයේ ඔව් සර් එයින් පස්සේ ඇඩ් කරන්න බෑ කිසි කෙනෙක්ව අහන්න නැතුව මගේ හරි සර් මොකද මේ ළමයින්ට ඕන විදිහට ඇඩ් කරන්න බෑ ඒක පර්මිෂන් අරන් ඇඩ් වෙන්න ඕනේ නැත්නම් ඔයතුනම එනවා ඒතුනම යනවා එහෙම බෑනේ හරි සර් හරි ඔය වගේ අපිට සිලෙක්ෂන්ස් කරන්න පුළුවන් ඔයරට තවත් සිලෙක්ෂන් මෙතඩ් සහ විදි ඇති මම මේ බොහොම සරල ටිකක් දුන්නේ අපිට තෝරා ගන්න විදි යම් කිසි ප්‍රදේශයක් තෝරා ගන්න ක්‍රම විදි ගැන තමයි කතා කරේ හරි මම දැන් ඔයගලන්ට ඔයගලන්ගේ zoom එකේ chat එකට දානවා link එකක් හරිද zoom එකේ chat එකට link එකක් දානවා ඒ link එකේ තියෙන්නේ google form එකක් ඒකේ තියෙන්නේ තමන් ගැන විස්තර එතකොට මම දැන් ඔයගලන්ගේ පැමිණීම mark කරන්න ඕනේනේ මාගාව නාම ලේඛනයක් තියෙන්න ඕනේ ඒක නිසා මම ඒකට දාපුවම ඒකේ තොරතුරු දැන් ඔයගලෝ add කරන්න ඕනේ add කරපුවම මට මෙතනට එනවා එතකොට ඔයගලන්ගේ phone එකේ නම් phone එකේ එමු නැත්තම් lap එකේ නම් lap එකේ මොකේ ඔයගලන්ගේ photo එකක් තියලා තියන්න ඒ ෆොටෝ එක සම්පූර්ණ ෆොටෝ එකක් වෙන්න ඕනේ half ෆොටෝ එකක් ඇති. හරිද? එතකොට ඔයගොල්ලන්ග පේන්නේ නැතුව යන මාස් දාගෙන ඉන්නවා නෙමෙයි මූණ පේන එකක් ගහන්න දාන්න එකට අප්ලෝඩ් කරන්න. හරිද? දැන් කාඩරි ෆොටෝ එකක් නැහැ කියලා හිතනවා නම් නැත්තම් කොහමද ෆොටෝ එකක් ගන්න? දැන් ඒක කියා දෙන්න යන්නේ මම. හරිද? හිතන්නකෝ ඔයගොල්ලෝ කාගල් ෆොටෝ ගන්න නැහැ කියලා දැන් මේ වෙද්දි. රයිට්? එහෙමයි ඉන්නවා නම් ෆොටෝ එකක් ගන්න කොහමද ඔයගොල්ලන්ග? ඔයගොල්ලෝ මේ ඔන්ලයින් එක කම්පියුටර් එකේ නේද? ඔය ඔන්ලයින් තැන කොහොම ඉන්නවා නම් ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලන් කම්පියුටර් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ස්නිපින් ටූල් කියලා. SN SNAPPIN snipping SNI right? ස්නිපින් ටූල් කියලා ටූල් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරපුවාම මම පෙන්වන්න ඔයගොල්ලන්ට. ඒක ඔයගොල්ලෝ දන්නවද මම කියා පෙන්වන්න ඕනද? දන්නව නේද ඔයගොල්ලෝ ටයිප් කරලා බලන්න ස්නිපින් ටූල් කියලා ටූල් එකට ස්නිපින් කියලා සර්ච් කරන්න සර්ච් බටන් එකට ගිහලා ඒ සේනක කම්පියුටර් එකක් නැද්ද නෑ නැද්ද හම්බුණාද ඔයගොල්ලන්ට ස්නිපින් ටූල් කියලා එකක් කුලන් හම්බුණාද?
අවන්ක ඔයාට කම්පියුටර් නැද්ද? මතිස හරිද? කීපක මට ඇහුන්න මොනාද කිව්වේ කියලා මතිස. නෑ ඇහෙන්නේ. දැන් පේනනේද ඔයගලන්ට කම්පියුටර් ඔයගොල්ලෝ ලොග් එද්දිම පටන් ගද්දිම ගුඩ් මෝර්නින් කියලා ලොග් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ මයික් එක වැඩ කරනවා කියලා ටෙස්ටිං එනවා. ඒක කරන්නෙත් නෑනේ. රයිට් මයික් ස්පීකර්ස් වැඩ කරනවා කියලා ටෙස්ට් කරන්න. ලෙස් කරලා රෙඩි වෙන්න නැත්නම් ආන ප්‍රශ්න උත්තර දෙන්න බැරි වෙනවනේ. විසිත මොකද? විසිත අශාන් සර් සර් ඒක ඕපන් කරගත්තා. හරිද? ආව නේද? අපමට මාව තියෙන අර කම්පියුටර්ස් තියෙන එක ඕන් වුණා නේද? ඒක එතකොට මොකද දන්නවද කරන්නේ ඔයගොල්ලෝ? ඔයගොල්ලන්ගේ මම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකම ෂෙයා කරන්නම්. තොර ඔයගොල්ලන් හොයාගන්න ලේසියිනේ. රයිට්. ස්නිප්පින් SNI කියලා ගහද්දිම අපේ ඩිස්ප්ලේ එකල එනවා ඒක. ස්නිප්පින් ටූල් කියලා. අර කොලයක් ගාව කතුරක් වගේ දෙන අයිකන් එක. හරිද? දැන් ඔම් පේනකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකම පේන්නේ. මම ඔයගොල්ලෝ පේන්න මෙතන තියෙනවා නේද? පේනවා නේද මේ දින එකේ ඒ ඒක රයිට්. ඒකේ තියෙනවා මෙතන new කියලා එකක්. මෙන්න මේ new කියන එක ක්ලික් කරමු මම. හරිද? මෙන්න මෙහෙම ගියානේ. රයිට්. එතින් මේ ක්ලික් කරපුවාම අපි මෙන්න new කියන එක ඔබපුවාම මෙන්න මෙහෙම රයිට් ඔය වගේ එනවා. ඊට පස්සේ අපිට ඕන මට ඕන මගේ ඔයාගේ ෆොටෝ එක ඕන තර මොන්නේ තියෙනනේ. මම මෙන්නේ ෆොටෝ එක මෙහෙම ක්ලික් කරලා මේ ඒරියා අඳිනවා. මම සිලෙක්ට් කරලා අඳිනවා. අඳද්දි තමන්ගේ නමත් එක තමයි තියෙන්නේ රයිට්. රයිට් දැන් මම ජෙරඩ් ගේ සිලෙක්ට් කරේ. එතන මම සිලෙක්ට් කරනවා ජෙරඩ් ගේ ෆොටෝ එකත් එක්ක අර එයාගේ නමත් තියෙන ඒරියා එකත් එක්ක මෙන්න එහෙම. හරිද? එතකොට මට එනවා මෙන්න මේ වගේ මේ. දැන් ජෙරඩ් විතරයි පේන්නේ මේ වගේ. දැක්කද ඒක ඇල්ලාව? එයා ඉන්න එයාගේ නමත් තියෙන මෙතන යට. වඩා වැදගත් දේ ඒකයි මට. ඊට පස්සේ ඔක දැන් ඔගොල්ලෝ මෙහෙම ආවට පස්සේ මෙන්න මෙතන මේ සේව් බටන් එක තියෙන්නේ. මෙන්න මේ සේව් බටන් එක ක්ලික් කරලා මේක සේව් කරගන්න. මෙන්න මේව ආපම මේක සේව් කරන්න ඩෙස්ක්ටොප් එකේ කොහේ හරි ඔකල සේව් කරන තර සේව් කරගන්න. රයිට්. නමත් දීලා සේව් කරන්න. එතකොට JPG ෆයිල් එකට සේව් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒක අප්ලෝඩ් කරන්නට අප්ලෝඩ් කරන්න. පැහැදිලිද? හැමෝටම ගන්නටි තේරෙනව නේද ඒක? හරි. ඒක කරන්න. හරි ඒක කරන්නකෝ බලන්න. රයිට්. මම දැන් දානවා ඔයගොල්ලන්ට ලින්ක් එක. ඔයගොල්ලන්ගේ ඩීටේල්ස් පුරවන්න හරියට එකපාරයි සබ්මිට් කරන්න. දෙපාර තුන්පාර සබ්මිට් කරන්න එපා. රයිට්. එකපාර සබ්මිට් කරන්න හරියට කරන්න ඒක කරද්දි. මම ඒ ලින්ක් එක දාන්න ඔයගොල්ලන්ගේ ගෲප් එකට දැන්. ඔන්න zoom එකේ chat එකටයි දාන්නේ right. හොඳයි. දැම්මා. දැන් ගන්න click කරලා ගන්න. ඒ phone log වෙලා ඉන්නේ නැහැ නම් ඒක ගන්න ගියාම phone එකේ screen එක off වෙයි command නැහැ. ඔටක් ගාලා ඒක දාලා කරලා ආය on කරගන්න screen එක.
ඕකේ සන්දිල් ඔයා කැමති විදිහට කමන්නේ කොහම හරි ෆොටෝ එක ගන්න. Excuse me, sir. Yes. Sir, මේ එකේ තියෙන ඔප්ෂන් එක comments කියලා ඒකට මොකක්ද දාන්නේ? කැමති එකක් දාන්න. ඔයාලා ඕන අදහසක් දාන්න. Thank you, sir. හොඳ නරක යෝජනා චෝදනා ඕන එකක් දාන්න එකට. ඔයගලන්ගේ රික්වෙස්ට් තියෙනවා නම් මොනවා හරි ඕන එකක් දාන්න එකට කමෙන්ට් එකක්. කවුද මේ ක්‍රිෂානි කෞශල්‍ය කියන්නේ? අර නම ඔකල නම දෙද්දි නම ලියන්න ඔකලගේ නම දාන්නකෝ.
පැහැදිලිව ෆොටෝ එකක් දාන්න ගියම සමහර අය ෆොටෝ දාන ඔළුවෙන් කැල්ලයි තියෙන්නේ. මේ මන් දන්නේ මොනවද කරන්න කියලා. ෆොටෝ එක දාන්න කියන්නේ ෆොටෝ එක බලන්නස ඔළුවෙන් කැල්ලක් දාන්න නෙමෙයි. පහන් ඔයාට තිබුණ නැද වෙන ෆොටෝ එකක් දාන්න ඔය මේ රෝම් කරන බැරුව කියද ඔයාට ඔය ෆොටෝ ඔළුවෙන් ඔළුවෙන් කැල්ලන දින පහන් ඔය ෆොටෝ එකේ ආ පහන් පැහැදිලිව කෝ ඔළුව පැහැදිලිව දාන්න කියලා දාන ඔළුවෙන් කැල්ල දැන් කොහරි මං ගත්තොත් ඒ ෆොටෝ එක දාන්න ඔළුවෙන් කැල්ලයි තියෙන්නේ ඈ මූණ එක කැල්ලක් නැහැ එහෙම නැති අයට තමයි මම මෙතනින් ගන්න ඉස්සලා කියා දුන්නේ ඔහොම ඉන්නේ නැති ෆොටෝ එකක් ගන්න ඉවරද ඉවරද විසිතව දැම්මද හරිද yes upload කරාද yes මම දැන් යාදේම දෙන්න ඕන මම දැන් සිනාස් හරිද? ඔව් සර්.
හොඳයි එහෙනම් අපි පටන් ගමු ක්ලාස් එක පටන් ගමු කීප දෙනෙක් කමෙන්ට්ස් වලට දාලා තියෙනවා ක්ලාස් එකේ ටිකක් පාන්දර වැඩි කියලා ඒත් මට කිසි දෙයක් එකට කියන්න බෑ හේතුව ඕගොල්ලොම තමයි හා කියලා කිව්වේ ඕගොල්ලෝ අම්මලා ඉන්න ඉස්සර අපිට නේද ඕගොල්ලොම තමයි අම්මලා ඉන්න ඉස්සර අපිට ඒ ක්ලාස් එකේ වෙලාවට හොඳයි කියලා ඕගොල්ලොම තමයි අනුමත කරේ ඒක නිසා මට දැන් ඒකට උත්තරයක් දෙන්න විදිහක් නැහැ ඊළඟට ඩේට් එක වෙනස් කරන්න පුළුවන්ද කියලා කීප දෙනෙක් අහලා තියෙනවා ඩේට් එක වෙනස් කරන්න පුළුවන් ප්‍රශ්න තියෙන මට නෙමෙයි ඔයගලන්ටයි බැරි පුතා මම අහවල් වලට ගන්න ගොත් ඒ වෙලාවට 10 දෙනෙකු උත්තර බෑ එතකොට ඔහොම බාන බාන ගියාම තියෙන එකම විකල්පය තමයි මේ තියෙන්නේ ඒකින්ද මේ වෙලාවට මේ දිනට දාගත්තේ මටත් අමාරුයි නෙගටිව්ට කරන්න දෙයක් නැහැ මොකද ඊට ඉස්සරින් දවසේ මම එක අමාරණකම් අරන් ඉඳලා නිදියාගන්නේ මම ආයෙ පාර නැගිටින්න ඕනේ එතන පැය 4ක්වත් මම නිදියාගන්න නැහැ ඉතින් එහෙම පොඩි කැපකිරීමක් කරලා තමයි මම ඔයගලන්ට මේ දේ කරන්නේ ඉතින් කමක් නැහැ ඕගොල්ලෝ වෙනුවෙන්නේ ඉතින් අපි එහෙම කැපකිරීම කරමු දැන් ඔය දහම් පාසලෙන්ද දිනව කියලා කියන අය ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද වේලාසනේ නැගිටලා කාහවිල කරලා දහම් පාසල් කිට් එක පිටින් ක්ලාස් එකට එන්න එතන ක්ලාස් එක ඉවරච්ච ගමන් යන්න පුළුවන් නේ නැතුව ක්ලාස් එක ගිහලා දහම් පාසල් කිට් එක ඇඳලා කාලා බීලා යන්න කිව්වොත් කවදාකවත් ක්ලාස් එක කරන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ධාර කරන්න ඕනේ ඊට වෙලස් නැකිලා ඉරලා දහම් පාසල් කිට් එක ඇඳගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ක්ලාස් එක ඉවරච්ච ගමන් දුවන්න බලන්න එහෙම කරමු හොඳයි සන්දෙල් ඉවරද සන්දෙල් ඉවරද අනිත බලමු අපි අංගිරාට ක්ලාස් එකට එමුනම් පටංගමු නැත්නම් එලා යනවා අපිට ඔව් පුතේ මම ලියුවෙන්න දැන් ආ පුතේ මම දැන් ලියුවෙන්නද ආර ඉස්කෝලේ කේස් එක නේද ඔව් හරි හරි යන්න කමක් නැහැ right හොඳයි පුතේ අපි නම් ඉතුරු ටික බලමු right ඒතර අපි selections කරා මේකේම නේද selections කරලා ඉවර කරා ඔය සිලෙක්ෂන් මම දල වශයෙන් පොඩ්ඩක් ඔන්න අදහස දුන්නේ තව විවිධ ක්‍රම වලට සිලෙක්ට් කරන්න පුළුවන් හරි දැන් අපි ඊළඟට බලමු අපි මේ සිලෙක්ට් කරන්නේ යම් කිසි හේතුවක් මත කියලා කිව්වනේ so we are selecting for any purpose sometimes you can delete that area or you can color area or you can modify or underline or whatever things that you can do with that selected area right so now what we am going to discuss with you the basic tools of this Microsoft Word and what happened to those tools and when we are selecting an area hari da api me area ka select karana udaharana me gallery gene ka mama me gallery gene select karana right me mama select karama metana tiyena home kiyana tag ekak gattot so we have a home tag in that tab you have a ribbon in that ribbon there are many icons are there so we are going to discuss just some of those icons right so first one is here you get the font there is a area called font area is it available in your computer when you click on home tab you get an area called here font area තියෙනව නේද ඒ ෆොන්ට් ඒරියා එකේ අපිට තියෙනවා මෙන්න මෙතන උඩම එකක් මෙන්න මෙතන නේද මේකට අපි කියනවා ෆොන්ට් නේම් නැත්නම් ෆොන්ට් ෆේස් කියලා කියනවා මේකට ඒක සිලෙක්ට් කරලා අපිට කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මෙහෙම එතකොට මම හරියට මම සිලෙක්ට් කරන්න මෙතන ඕවර් ඕල් කියන එක
මෙතන ගිහලා ක්ලික් කරොත් ඒ ක්ලික් කරනවා ඒ ඕවර් ඕල් කියන එක වෙනස් වෙනවා. පේනද ඔයගලන්? ඔය ඒ සිලෙක්ට් කරපු ඒරියාක ඒ ෆොන්ට් එකේ හැඩර් වෙනස් වෙනවා. So the font face is there, that means we can select any font face or any font style which can be applied to the selected area, right? Even you can use the singular word also here, singular writing also, right? If you have in your computer singular font here, you just go through like this and then you will find the singular font and it will be, that area will be singular, right? Can you see now? So that is the place where we can select any font style. Any font style. අපේ මේක ලොග් වෙලා ඉන්නවා 37ක්. මට රෙස්පොන්ස් කරලා තියෙන්නේ 35යි. තව දෙන්නෙක් කරලා නැහැ, කවුද දන්නේ දෙන්න. ඔකේ. දැන් ඉතින් අපිට මොකද්ද මෙතන මේ මේකෙන් ගොල්ලෝ කැමති එකක් තෝරගන්න පුළුවන් පුතේ. හරි, දැන් අපි තෝරගත්තා වගේ මොකද මෙන්න මෙහෙම ඒක සිලෙක්ට් කරන ඒරියා එක ඔය විදිහට සිලෙක්ට් වෙනවා. අපි හිතමුකෝ මට ඕනේ කියලා මෙතන සිංහලෙන් ටයිප් කරන්න. ඈ මට ඕනේ සිංහල ටයිප් කරන්න. ඒක කොහොමද මම ටයිප් කරන්නේ සිංහලෙන්? එහෙම සිංහලෙන් ටයිප් කරනවා මේ ෆොන්ට් ෆේස් වලට ගිහිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා මෙහෙම සිලෙක්ට් කරනවා මෙතනින් කැමති තමන්ට සිංහල ෆොන්ට් එකක්. රයිට්? මෙහෙම සිලෙක්ට් කරනවා. දැන් සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කළා තියෙන්නේ. දැන් මම මෙතනින් ටයිප් කරනවා මට ඕන විදියට. රයිට්? සිංහල එක ඩිස්කනෙක්ට් වුණා. සලාම් සිංහල ෆොන්ට් එක තෝරන්න මෙතනින්. දැන් ටයිප් කරනවා. රයිට්? මම පාසල් යන්න ආසයි. රයිට්? එතකොට මේක මම ගැහුවේ කොහමද කියන එක ඊළඟ ගැටලුවක්. එතකොට දෙමළ දන්න අයට දෙමළ ගහන්නත් පුළුවන් ඒ වගේ. මෙතනින් ගිහිල්ලා දෙමළ ෆොන්ට් එක සිලෙක්ට් කරලා ටයිප් කරන්න පුළුවන්. එතකොට මේ කරන්න නම් අපි සිංහල, ඉංග්‍රීසි, දෙමළ වගේවා ටයිප් කරලා පුරුදු වෙන්න ඕනේ. එතකොට අපි කිව්වා මේ වර්ඩ් කියන්නේ මොකද්ද? ඩොකියුමන්ටේෂන් පර්පස් නේද? ඩොකියුමන්ට් සඳහා වැඩ කරන පැකේජ් එකක්. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕන පුතා මේක ටයිපින් වලට පුරුදු වෙන්න ඕනේ. එහෙනම් පොඩි කාලේ ඉඳලාම දැන් ඉඳලාම ටයිප් කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඊළඟට ටයිප් කරන්නේ කොහොමද? දැන් මේකයි වැදගත් දේ. රයිට්? ඔකල දැනගන්න ඕන. රයිට්? ටයිප් කරන්න නම් ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ අත් දෙක. අත් දෙකෙන්ම ටයිප් කරන්න ඕනේ. අත් දෙකෙන්ම ටයිප් කරන්න ඕනේ. හරිද? දැන් ඒ ගැන පොඩ්ඩක් කියා දෙනවා. මොකද ඒක නොකියා දුන්නොත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ටයිප් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට, නිවැරදි විදිහට. රයිට්? ඒක කම්පියුටර්ස් නැති අය තියෙන කොම කොම කොයි විලින් කර කමන්නේ කොමන ක්‍රමෙන් හරි කරන්න ඕනේ. දැන් මේ තියෙන කීබෝඩ් එකනේ. හරිද? මේ තියෙන කීබෝඩ්. දැන් ඔය ඉස්කෝලේ ලායිදී මම මේවා කරන්න මේවා කරන්න ලා නැහැ නේ. ඉතලබඩ කරා මම බුරුවක් කරලා නිකන් ඉන්නවා. ඒකයි මේ ඇත්තටම කතාව. ඉස්කෝලේ ටයිම් ටේබල් එකත් එක්ක ගත්තාම අපිට මේ වගේ දේවල් කී කියන දේලා නැහැ. අපි කරන්නේ මොකද්ද? ටක්ක් ගාලා ස්ක්‍රීන් එකේ දැම්මා. එහෙම නැත්නම් ලියා ගන්න කිව්වා. ඔය පොත කියව ගන්න වැඩ කරා. ඉතින් ඉවරයි. මේ ඔන්ලයින් ක්ලාස් වල තියෙන වැදගත්කම තමයි වෙලා වරන් අපිට තියෙන ඕන දෙයක් හැම වෙලෙම ප්‍රායෝගික ජීවිතේ එන විදිහට වැඩ කරන්න පුළුවන්. ඒකයි පුතේ ඔයගලන්ට මේ ක්ලාස් වල සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. රයිට්? හොඳයි. දැන් මේ කීබෝඩ් එක ගත්තාම රයිට් අපි කී එකේ ටයිප් කරන්න කොහොමද? මේක හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ කැමති කෙනේ, ඔයගොල්ලන්ට අකමැති නම් නොකර ඉන්න, කැමති ජීවිතය ජය ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. රයිට්? මේ කීබෝඩ් එක සමහර ළමයි ඉන්න ලක්ෂ ගණන් පඩි හොයන ඩිග්‍රියකුත් නැහැ. ඒ මොකක් නිසාද? මේ කීබෝඩ් එක නිසා. මම මේ කියා දෙන්න යන දේ නිසා. රයිට්? පිටරටවල විශාල ලෙස මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. එතකොට කොහොමද කරන්න ඕනේ?
අපි මේ අත ගත්තාම මේක දඹර ඇඟිල්ල මේක රයිට් ඒක පාවිච්චි කරන්න මේ පැත්තේ තියෙන F එක ගාවට ඊළඟට ඊළඟ ඇඟිල්ල D එක S එක A එක එතකොට අපි අත තියෙනනේ මෙන්න මේ විදිහට රයිට් ඊළඟ මහපට ඇඟිල්ල තියෙනනේ මෙන්න මේ ස්පේස් බාර් එක උඩ එතකොට මේ අත අනිවාර්යෙන් මේ විදිහට තියෙන්න ඕනේ සාදිරද ඊළඟට අනිත් අත ගත්තාම එතන ඒ ඇඟිල්ල දඹර ඇඟිල්ල මේක එතන ඒක තියෙන්න ඕනේ ඒ ඇඟිල්ල දඹර ඇඟිල්ල තියෙනනේ මේ පැත්තේ J අකුර ගාව මේ තියෙන J අකුර මෙතන J අකුර. එතන මේ J අකුර ඊළඟට කියන K අකුර, L අකුර ඊළඟට කමා සෙමිකෝලන්. දැන් මේ මහපට ඇඟිල්ල තියෙන ස්පේස් බාර් එක. එතන මේ අකුර මෙහෙමයි මේ අත මෙහෙමයි තියෙන්න ඕනේ. අපි මේකට කියනවා හෝම් පොසිෂන් කියලා. හෝම් පොසිෂන් කියලා කියනවා. ඔය අත් දෙක කීබෝඩ් එකේ එන විදිහට තියෙන්න ඕනේ. හරිද? එතකොට ටයිප් කරන්නේ ඔකර ඔය විදිහම තියාගෙන. දැන් උදාහරණයක් වශයෙන් ඔයාලා ටයිප් කරන්න ඕන නම් O අකුර. රයිට්? එතන වම් අතපෙත දඹර මේ මෙද ඇඟිල්ල අරගෙන මෙද ඇඟිල්ල අරන ඕ අකුර ගහලා ආයෙන එල් අකුර ගාව තියා ගන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලේම ටයිප් ගහලා එතන ගහලා එතන හරිනේ හෝම් පොසිෂන් කියන්නේ නිකන් ලාක අපේ ඇඟිල්ල තියෙන තැන. ඒක තමයි හෝම් පොසිෂන් කියන්නේ. එතන ස්පේස් බාර් එකට ටයිප් කරන්නේ මහපට ඇඟිල්ල දෙක එකක් මිසක් දඹර ඇඟිල්ලෙන් නෙමෙයි. දඹර ඇඟිල්ලෙන් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදියට ඔයකොල්ලෝ හැමෝම මේ කීබෝඩ් එක මෙහෙම තියාගෙන ඒ විදිහට ටයිප් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි නිවැරදිම මෙතඩ් එක. ඒක දැන් ඉතලම අනිවාර්යෙන් කරන්න මොන මෙහෙයතුවත් හදිසි කියලා තනි ඇඟිල්ල පාවිච්චි කරන්න එපා. කොච්චර හදිසි වුණත් ඒ විදිහට ගාලා 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 පුරුදු වෙන්න. එහෙම ගහලා පුරුදු වුණොත් ඕගොල්ලන්ට පුළුවන් කමක් ඇති වෙනවා ඉදිරියේදී එක විනාඩියකට වචන 50කටක් ගහන්න. වචන අඩුතරම 30කට එහා ගහන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙකුට එක විනාඩියකට වචන 30කට එහා ගහන්න පුළුවන් නම් කීබෝඩ් එකෙන් ඒ විදිහට එයා ජීවිතේ දය ගන්න අනිවාර්යයි. මොකද හේතුව කොතන ගියත් එයාට තන තියෙනවා. ජොබ්ස් තියෙනවා. රයිට්? ගෙදරට ජොබ්ස් තියෙනවා. ඉස්කෝලේ ගියත් හැම ගුරුවරයාම ආගේ පස්සෙන් තමයි ඉන්නේ වැඩේ කරගන්න. නේද? මොකද හේතුව අර ඒක වැදගත්. ඒ නිසා ඔයගොල්ලෝ කැමති හැමෝම ජීවිත ජය ගන්න කැමති කෙනෙක් ඉන්න නම් මෙතන ඒ අනිවාර්යයි මේක පුරුදු වෙන්න ඕනේ පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි හරිම ක්‍රමය. එතකොට එහෙම ටයිප් කරලා ප්‍රැක්ටිස් වෙච්ච කෙනාට ඉංග්‍රීසි එයාට පුළුවන් පුතේ සිංහල ටයිප් කරන්නත් එයාට පුළුවන් ටැමිල් ටයිප් කරන්නත් හරි ලේසියෙන් පහසුයි හරිම ලේසියි එතකොට ඒ නිසා භාෂා කීපයක්ම කරන්න පුළුවන් කම ලැබෙනවා පළමුවෙන් ඉංග්‍රීසි භාෂාවට ටයිප් කරන අර වගේ පුරුදුනොත් වෙනවා ඉතින් දවසකට පැය භාගයක්වත් වෙන් කරගෙන ඒ වගේ ටයිපින් ප්‍රැක්ටිස් පුරුදු වෙන්න ඒ සඳහා සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඔකලංගේ ෆ්‍රී ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක ගියාම ඉන්ටර්නෙට් එකේ තියෙනවා ටයිපින් ටියුටර් ටයිපින් මාස්ටර් ටයිප් ටිප් 10 ටිප් 10 ඒ වගේ ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ෆ්‍රී ඔෆ් චාර්ජ් ගන්න පුළුවන් අනිවාර්යව තියෙන පොඩි පොඩි ගේම් වගේවත් තියෙනවා ඒකට අපිටව ටයිපින් කරන විදි ලෙසන්ස් ඒවා තියෙනවා ඒවා හරහා ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිසස් ඔකල පුරුදු වෙන්න ඒක ඉතාම වැදගත් ඔයගොල්ලන්ට රයිට් ඉතින් ඒ විදිහට වැඩේ කරගෙන යන්න පැහැදිලිද ඔයගොල්ලන්ට කියන එක හොඳයි ඒක දැන් මම මේ කිව්වේ අපේ ෆොන්ට් එකත් එක්කයි ෆොන්ට් සිලෙක්ට් කරන එක ගැන කතා කරා මෙතනනේ රයිට් සර මෙතනින් ෆොන්ට් එක සිලෙක්ට් කරලා ටයිප් කරන්න පුළුවන් ඒ පුතා සිංහල ටයිප් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා හරිද එකක් තමයි අපිට මේ මෙතන ෆොන්ට් එකෙන් සිංහල සිලෙක්ට් කරලා ටයිප් කරන්න පුළුවන් ඒතොර මේ අපේ පැකේජ් එකේ ඇතුලේ විතරයි ටයිප් කරන්න පුළුවන් සිංහලෙන් හැබැයි අපිට ෆයිල් එකක් සේව් කරන්න වගේ වෙනවනොත් එහෙම අපිට සිංහලෙන් සේව් කරන්න බෑ. එහෙම කරන්න ඕන නම් මේතරින් ෆොන්ට් සිලෙක්ට් කරලා හරියන්නේ නෑ. එහෙනම් අපේ කම්පියුටර් එකේ යුනිකෝඩ් සිස්ටම් කියලා එකක් තියෙනවා. අන්නේ හරහා අපේ කම්පියුටර් නොටිෆිකේෂන් ඒරියා එකේ ඒ අදාළ සිංහල එක ඇක්ටිව් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒක ටයිප් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. තේරෙනවද කියන එක? වර්ඩ් එකේ ඇතුළේ ටයිප් කරන්න පුළුවන් උනායි කියලා අපිට ARN එකෙන් පිට කිසි දෙයක් ටයිප් කරන්න බෑ. එහෙම ටයිප් කරනනම් අපි ටයිප් කරන්න ඕනේ යුනිකෝඩ් මෙතඩ් එකට ටයිප් කරන්න ඕනේ. හරි? ඒක මොනවද කියලා පස්සේ කියන්නම්. මේ ෆාමුලා දාන්න තියෙන නිසා මම කියන්නේ ඇතින් නතර කරන්නම්. හරි? රයිට්. එහෙනම් ෆොන්ට් ෆේස් කියන එක මොකද්ද වෙන්නේ? අපිට කැමති ෆොන්ට් ස්ටයිල් එකක් තෝරා ගැනීම තමයි ඉතින් සිදු කරන්නේ. හරි? එහෙනම් ෆොන්ට් ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ හෝම් ටැබ් එකේ ෆොන් ෆේස් ෆොන් කියලා මාතෘකාවටද ෆොන් ෆේස් කියලා ලියා ගන්න එක හෝම් ටැබ් එක ඇතුලේ හෝම් කියන එක මාතෘකාව ඇතට
ඒකේ ෆොන්ට් එක ආපතේ මාතු මාතුග පොඩ්ඩක් ආවෝ කියන්න බලන්න. හෝම් කියන එක ඇතුලේ මේ මොකද හෝම් ටැබ් කියන එක හෝම් ටැබ් එකේ ඒක තමයි හෙඩින් එක. ඒක සබ් හෙඩින් එක තමයි ෆොන්ට් කියන එක. සබ් එක ෆොන්ට් එක ඒක යටතේ ෆොන්ට් ෆේස් fun face හරිද? ෆොන් ෆේස් එක යටතේ මොකද ලියා ගන්න මොකද්ද? we can select any font style using this command. we can select any font style using this command. හරිද? ඊළඟට මොකද්ද තියෙන්නේ මෙතන? ඊළඟට තියෙනවා ඊළඟ එක තමයි font size. font size right font style එක font size එකේ වෙන්නේ අපි select කරන font එක මොකක් හෝ වේවා area එක අපිට ඕන size එකට ලොකු පොඩි කරගන්න පුළුවන් වීම. එතන පුතා මේකදී මේක සයිස් එක වෙනස් කරනවා කියන්නේ print කරද්දී print එකේ size එකත් වෙනස් වෙනවා automatically right. ඒ කියන්නේ සැබෑ ලෙස වෙනස් වෙනවා මේකේ size එකෙන්. එතන මෙතන click කරලා ගන්න පුළුවන් මෙහෙම තමයි කැමති මායිලා ගන්න පුළුවන් ඔය. ඔය විදිහට size එක change වෙනවා. So this is a change in the size and we can make it reduce or the increase the size of the font. Right? Yes Gavesh. ඔව් ගවේෂ් මොකද්ද? පොඩ්ඩ කැමරක ඕෆ් කරන් ලැප්ටොප් චාර්ජර් දා. චාර්ජර් දා කැමරා ඕෆ් කරන්න ඕනේ. ආවද? චාර්ජ් කරන්න කැමරා ඕෆ් කරන්න ප්ලග් එක ගන්න ඉතන තියෙන්නේ. ඉතින් ප්ලග් එක ඇදින පොඩ්ඩක් කෝඩ් එක ඇදලා ගන්න ඕනේ. ඉතින් අරගෙන ගිහිල්ලා. ඕක ඕන එක තියන්න ප්‍රශ්නේ නැහැ. කැමරා ඕෆ් කරන්න ඕනේ නැහැ නේද? හරි හරිද පුතාලා? එතකොට දැන් මට කියන්න ඕනකම දුරේ සයිස් එක වෙනස් කරන්න මේකෙන්. ඊට අමතරව දැන් මෙහෙම සිලෙක්ට් කරලා මෙහෙම සිලෙක්ට් කරා කියමුකෝ. මෙතන තියෙනවා ඊට එහා පැත්තේ පොඩි අයිකන් දෙකක්. ඒ අකුරක් ටිකක් ලොකුවට, ඒ අකුරක් ටිකක් පොඩියට. ලොකුවට ඒ අකුරේ ඊතලයක් තියෙන උඩට, පොඩියට ඒ අකුරේ ඊතලක් තියෙන පල්ලෙහාට. එහෙනම් ඒකෙන් කරන්නේත් මෙන්න මෙතන කරන දේම තමයි. රයිට්? බලන්න මම මෙතන මේ දැන් තියෙන සයිස් එක 11නේ. මම මේ කරුම 12 වෙනවා. මේ මේකත් 12 වෙනවා ඔටෝමැටිකලි. මේ මේක කොපමයි? අනිත් පාරට එක පල්ලෙ යනවා. ඒකම තමයි මෙතනින් වෙන්නේ. අර බොක්ස් එක ඇතුලේ ඉන්නේත් ඒකමයි. තේරෙනවද? දැන් ඕක තව විදියකට තියෙනවා. කන්ට්‍රෝල් එක ඔබාගෙන අර කර්ලි බ්‍රැකට් එක තියෙන්නේ. කර්ලි බ්‍රැකට් ඕපන් එක පොඩි වෙන්නත්, ක්ලෝස් එක ලොකු වෙන්නත්. හරි. ඔයිද කරලා බලන්න ඕන සලම්. රයිට්?
අපේ පන්තිය ගෑල්ලමක තුන ඔනිති කවිෂ කියලා නේද? දෝෂාන් ඔනිති කියලා ගෑල්ලමක තුන අපේ පන්තියේ ඔෂාන්. හරි ඊළඟට දැන් ලියාගත්ත නේද ඔයගොල්ලෝ? එතකොට මොකද්ද අයිකන් එක? මොකද්ද අයිකන් එකක් හිටව ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. ඒ අකුර කැපිට මේ ටිකක් ලොකුවට ඒ අකුර ටික පොඩි ලේ අකුරකුයි උඩට ඊතලයක් දාන්නේ වැඩි කරන්න එක සයිස් එක යට ඊතලයක් තියෙනවා අඩු කරන්න. ඔයගොල්ලෝ පේන ෆොන්ට් එකේ හැඩේ ඒ හැඩේ ලියා ගන්න. ඒ අයිකන් කියලා එක ලියා ඇඳ ගන්න. ඊළඟට ෂෝට් කට් කියලා ලියා ගන්න කොහොමද? ෂෝට් කට් එක කන්ට්‍රෝල් එක ඔබලා කියන කන්ට්‍රෝල් එකතු කිරීම CTRL එකතු කිරීම අර සංගල වරහන නෑ සංගල වරහන නෙමෙයි මේ ස්ක්වයර් බ්‍රැකට් නෑ ඒක ෂෝට්කට් එක ලියා ගන්න ඕකද CTRL එකතු කිරීම ස්ක්වයර් බ්‍රැකට් ඕපන් එකයි ක්ලෝස් එකයි ඈ හරිද? රයිට්. ඊළඟ එක තව එකක් මම කරලා පෙන්නන්න නැත කරන්නම් දැනට. අදර ඉතින් නැත කරන්න. අපිට හෙටත් මේ වෙලාවට මේ විදිහට තියෙනවා. හරිද ළමයිනේ? හෙටත් මේ වෙලාවට මේ විදිහට තියෙනවා. දැන් මේකේ මෙතන තියෙනවා ඊළඟට කේස් කියලා එකක්. චේන්ජ් කේස්. රයිට් පහන්. පහන්ට හරි ආසය තුන හෙටත් තියෙනවා කිව්වම නේද පහන්? hina vela ne wada pita balu hari aasawen. ඒ වගේ තමයි ඉන්නවනේ පහන් නේද පහන්? ඈ අනේ කොච්චර හොඳද කියලා අපේ ළමයි රාසක තියනයි කියපු ගාම හරි ආසාවෙන් අඩිවල වල hina yana. හරි. කරන්න දෙයක් නෑ පුතේ මොනව කරන්නද ඉතින් අපිට නේද තියෙන දේ කරන්නත් එපා. නොකර ඉන්න පුළුවන් කොලන්ට පව්. ඒකයි මම කරන්නම් කිව්වේ. මටත් ඉතින් නිදහසේ ඉන්න පුළුවන් නොකර. ඉස්කෝලේ ඉන්න නිදහසේ කියලා මාට යන්නේ මාඩු වෙන්න කියලා නිදියා ගන්න තිබුණා මටත්. එනට අවංකව හරිනේ නේ ඒකයි. හරි පුතාලා. දැන් මට මෙතන තියෙනවා cases පහක්. right? එකක් තමයි sentence case, lower case, upper case. ඊළඟට capitalize each word. අනිතක ටගල් කේස්. දැන් ඔය කේසස් දිය දැක්කම ඔයගලන්ට ඒකෙන්ම තේරෙනවා මේ මොනවද මේ කියන්නේ කියලා. ඒ කේස් එක දිහා බලපුවාම බලන්න පළවෙනි කේස් සෙන්ටෙන්ස් කේස්. ඒක තමයි පුතේ ඩිෆෝල්ට් සෙටින් එන්නේ. ඒ කියන්නේ
අපි සාමාන්‍ය ටයිප් කරද්දි පාණ්‍ය අකුර කැපෙනවා අනිත් ඒවා සිම්පල් වෙනවා ඔටෝමැටිකලි. ඒක තමයි normal standard case එක. දැන් අපිට ඕන නම් ආදිසියමත් මෙහෙම මේ ඔක්කොම කැපිටල්ම කරන්න. right? එතන මට ඕන ඒරියා එක මම දෙවෙනි paragraph select කරන්නම්කො. මෙන්න මේ මට ඕන ඒරියා එක select කරගෙන right? මට ඕන ඒරියා එක select කරගෙන මම මොකද බං කරන්නේ? අන්දමම paragraph එක select කරා කියන්නකො. මේ paragraph එකේ මෙතන ගිහලා මට ඔක්කොම capital කරන්න ඕන නම් ආයෙ type කරලා ඉන්න ඕනේ. මෙන්න මෙතනට ගියා. right? ඒක දෙනවා upper case කියලා. ඔකොනේ බලන ඔක්කොම capital තියෙන එකනේ. ඒක click කරපුවම ඔක්කොම capital වෙනවා. right? දැන් මට lower case කියලා දැම්මොත් එහෙම ඒ කියන්නේ මේ ඔක්කොම simple වෙනවා. ඒක දෙන ඊළඟ case එක lower case මේ final එක රූපාව simple වෙනවා. අය ඔක්කොම lower case. පැහැදිලිද? ඊට අමතරව මට ඕන නම් මේකේ පළවෙනි අකුර හැම වර්ඩ් එකෙම පළවෙනි අකුර කැපිටල් අනිත්වා සිම්පල් කරන්න. හැම වචනයකම first letter is capital, other rest of the other letters are simple. So that is called the next case is that capitalize each word. So once I click on it, so you can see each word of the selected area starting with capital letters, rest of them are simple. That is called capitalize each word, right? And the rest, the opposite of this is the next one. මේකේ අනිත් එක තමයි ඊළඟ. මොකද හැම වචනයක්ම පටන් ගන්න simple අනිත්වා capital, right? ඔන්න බලන්න මෙතන ගිලක් click කරලා අපි එකේ බුවොත් ඔයගොල්ලෝ පේන ඇති toggle case කියන එක. ඒකද ඔයගොල්ලෝ පේන ඇති හැම වචනයක්ම simple එක පටන් ගන්න අනිත්වා capital. So each word starting simple letter and the rest of the words are capital. So that is what the that case is mean. Right? And normal one is සාමාන්‍ය standard ලියන්නේ මොකද්ද? මේකේ කේ කේස් වලින් standard එන්නේ sentence case එක. ඒකදී වෙන්නේ පරණ අකුර simple අනිත්වා capital වෙන විදිහට සාමාන්‍ය වාක්‍යයක් ලියන විදිහට තමයි එන්නේ. Right? තන ফুল স্টপ තියලා පටන් ගන්න සෑම වාක්‍යයක්ම පටන් ගන්න කැපිටල් වලින්. ඔන්න ඔය විදිහට ඔටෝමැටිකලි අපිට අපේ ටයිප් කරපු වල කේසස් වෙනස් කරන එක තමයි පුතා එතනින් කරන්නේ. හරිද? එහෙනම් අපි ලියා ගන්න එක අර හෝම් ටැබ් එකේ ෆොන් කියන එක යටතේ ලියා ගන්න කේසස් කියලා. කේසස් right there are five types cases kela ara case paha liya gan salam paha liya gan ඊට පස්සේ practice කරලා බලමු ඉතින්වා ලියා ගන්න නෑනේ. සපෝට් එකේ.
අවංක ලිව්වද? සර් මල ෆේසස් තුනයි මතක ඒ තුන ලිව්වා. ඇයි මතක අනිත්වා? ඒ පේන්නේ නැද්ද ඔයාට? ආ? පේන්නේ? නෑ. මොකද ඔයාගේ කම්පියුටර් නැද්ද? සේ වැඩ ගන්න. අදන් පේනවද? Sentence case, lower case, upper case, capitalize each word, toggle case. Pain නැත්තම් මට කියන්න ඕනේ මම ඒක ඔන් කරනවනේ ඔය හදලා දුහක බලන් හරියන්නේ නැහනේ. අනික තමයි කොල්ලට අවු වැටෙනව පව් එක. ආ? එද්දක දාගන්න ඔය ජනලෙන් නැත්තම් අමාරු නැත යම් පව්නේ. එත්මා ලිවරද? ඔව් සර්. ඔක්කොම ලිව්වද? ඔව් සර්. Very good. හොඳයි එහෙමනම් මම ඔතින් නතර කරන්න දැන් 7:07 වෙලාව. ඔතින් නතර කරන්න මොකද ඔයගොල්ලන් සමහර අයට එහෙම යන්න තියෙනවනේ. ඒක නිසා ක්ලාස් එකම තියෙන නිසා මම නතර කරන්නම්. අපි ආයේ හෙටත් උදේ මේ විදිහට තියෙනවා පුතේ. හෙට ලින්ක් එකත් මම දාන්නම්. හෙටත් උදේ මේ විදිහම තියෙනවා. ඊට සම්බන්ධ වෙන්න බොහෝ දුරට මේ සුමානේ මම තියන උත්සාහ කරනවා. බැරි වුණොත් මම කියනවා නැත්නම් මේ සුමානේ දිගටම තියෙනවා. හේතුව අපිට මේක ඉවර කරගන්න පුළුවන් ලොකු දෙයක් එක්සෑම් එකට ඉස්සල්ලා. එතකොට පාඩම් දෙකක්වත් තියෙනවා අපිට නැත්තම් පාඩම් එකක් කරලා මදිනේ. ඒක නිසා එක්සෑම් එකට ඉස්සලා මේක ඉවර කරගන්න මගේ ටාගට් එක තියෙන්නේ. රයිට්? ඔයගොල්ලන්ට එක්සෑම් එකට එනවා පරණි පාඩමයි මේ පාඩම නෙවෙයි සහ 9 වසරේ පාඩම් වලුත් එහෙම මෙහෙම එනවා. 9 වසරේ පාඩම් වල දාන්න හේතුව 9 වසරේ සිලබස් එකේ පුතේ තියෙන 10 වසරේ සිලබස් එකම තමයි. 10 වසරේ පොඩ්ඩක් ඩීටේල් තියෙනවා. ඉතින් 9 වසරේ කරපු වලින් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පේපර් එකට දානවා. ඒකට හේතුවත් ඒකයි. මොකද නැත්තම් දාන්න දෙයක්වත් නැහැනේ. නේද? ඒතකොට සෙකන්ඩ් ටර්ම් එකට නම් ඇතියෙන්නේ අපිට සිලබස් එකේ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ වෙද්දී අපිට දාන්න දේවල් තියෙනවා පේපර් එකට. ඒ නිසා සෙකන්ඩ් ටර්ම් එකේදී අපිට ඒ පාඩම් තියෙන නිසා ෆස්ට් ටර්ම් එකට අපිට පරණි පාඩමනේ මේ පාඩමනේ පාඩම් දෙකයි සහ 9 වසරුනේ කලවමේ දානවා ඔයගොල්ලන්ට. රයිට්? එනිසා ඔයාලට සූදානම් වෙන්න ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් ආපු නැති අයට ඉන්නවනම් IT කරන අය ඉන්නනම් ඒ අයටත් මේ ක්ලාස් එක කියලා මේකට අනිවාර්යෙන් ජොයින් කරන්න කියන්න. නැත්නම් ඔයගොල්ලන්ට විභාගට අප්සෙට් එකයි. ඒක නිසා මොකද කාල සීමාවක් නැහැ නේ. අපිට තියෙන එකම විකල්පය තමයි මේ විකල්පය. දැන් මම නිකන් හරි ඔයගොල්ලෝ හැමදාම උදේට ඉස්කෝලේ යන්න ගියොත් මොන තරම් අපරාධයක්ද නේද? කාලේ, වෙලාවේ, මුදලයි ඔක්කොම අපරාධයක්. ඒ නිසා මේ ක්‍රමය ලේසි. දැන් උදේ පාන්දර නැගිට්ටා ඔයගොල්ලෝ 7 වෙනිදා ඉවර කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ නිදහස්නේ නේද? ෆ්‍රේකේ ඉන්න පුළුවන් එතකොට. හොඳයි. එහෙනම් අපි හෙටත් හම්බෙමු. එහෙනම් අද නැත කරන්න එහෙනම් ඔයගොල්ලන්ටම ඔක්කොන්ටම God bless. බුස්සාර නැයි ජේසු පීටයි අල්ලාගේ පීටයි රයිට්? Thank you sir. God bless you. Thank you sir. God bless you.